ඔයාලා දන්නවා මේ වෙනකොට graphic design කියන්නේ ගොඩක් ජනප්‍රිය වෘත්තියක් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව ඇතුලේ. ඉතින් මෙන්න මේ graphic designing කියන වෘත්තිය ගත්තහම මෙන්න මේ වෘත්තියේ නැතුවම බැරි tool එකක් තමයි graphic tablet එකක් කියන්නේ. ඉතින් මෙන්න මේ graphic tablets ගත්තහම graphic tablet වර්ග ගණනාවක් මේ වෙනකොට ලංකාවේ මිලදී ගන්න තියෙනවා එක එක price range වල. ඉතින් මම අද ගෙනාවා ඔයාලට රුපියල් 10000ත් රුපියල් 13000ත් අතර මිලදී ගන්න පුළුවන් හොඳම graphic tablet එක. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව බලමු මොකක්ද මේ graphic tablet එක, ඒ වගේම මේකේ appearance එක මොන වගේද, ඒ වගේම මේකේ වැඩ කරන්නේ කොහොමද, මේ box එකේ මොනවද අන්තර්ගත වෙන්නේ, මේ හැම දෙයක්ම අපි ටක් ගාලා box එක unbox කරගෙන බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් මේ තමයි අපේ graphic tablet එක ආපු box එක. ඉතින් ඔයාලට පේනවා මේක දරාස්ලා හරහා තමයි මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක දරාස් වලින් තමයි මම ගෙන්නුවේ. ඉතින් මේකේ මිල ගන්න හැම දෙයක්ම ඉස්සරහින් කියන්නම්. අපි ඊට කලින් මේක unbox කරගනිමු. එහෙනම් ඊටත් කලින් ඔයාලා තාමත් master tech ව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, පහළ රත්පොඩ subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එකත් click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන videos ඔයාලා ගාවටම notification එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු මේක unbox කරන්න. ඔයාලට පේනවා මේ වෙනකොට මෙන්න මේ විදිහට තමයි මට box එක ඇවිල්ලා තියෙන්නේ. මෙතන දරාස් වලින් ඉවර තියෙන කියලා powered by දරාස් කියලා අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක දරාස් app එක relaunch කරපුවාම ඒගොල්ලන්ගේ logo එක වෙනස් වුණා. ඉතින් මේ logo එක ගහපු box එකක් අපිට මේ විදිහට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ටග් ගාලා මේක unbox කරගෙනෙමු. ඉතින් මේක unbox කරන්න මගේ මම සුපුරුදු tool එක මම use කරනවා. ඉතින් මම මේ විදිහට මේක unbox කරගන්නවා. මෙන්න මේ විදිහට unbox කරලා මේ box එක අරිනකොට අපිට බලා ගන්න පුළුවන් අපේ ලස්සන Huion H640P කියන graphic tablet එක මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේක තමයි අපි අද unbox කරන්න graphic tablet එක. ඉතින් ඔයාලට පේනවා මේක ඉතාමත් ලස්සන packaging එකක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සරහා බලපුවාම ඉස්සරහා මේකෙන් ඇඳපු චිත්‍රයක් අපිට art එකක් මෙතන පෙන්වලා තියෙනවා. ඒ වගේම මෙතන Huion brand කරලා තියෙනවා. ඒ වගේම මෙතන Inspiroy H 640P කියන මේකේ මොඩල් එක ගහලා තියෙනවා. ඒ වගේම මේකේ විශේෂත්වය තමයි මේකට එන pen එක battery free pen එකක්. ඒ කියන්නේ අපිට මේකට batteries මොකුත් include කරන්න දෙයක් නැහැ. මේක battery free pen එකක් විදිහට තමයි එන්නේ. ඒ වගේම මේකේ පැත්තෙන් බැලුවොත් එහෙම මෙතනත් අපිට පැත්තෙන් logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම Inspiroy කියලා මෙතන ගහලා තියෙනවා. ඒ වගේම පිටිපස්සේ බලපුවහම මේකේ විස්තර ටිකක් අපිට ගහලා තියෙනවා. ඉතින් ඇත්තට මේක dimension එක ගත්තොත් එහෙම millimeter වශයෙන් මේක 260x147 ක ප්‍රමාණයක මේක විහිදලා තියෙනවා. ඒ වගේම ඇක්ටිව් ඒරියා එක විදිහට සෙන්ටිමීටර් 16යි සෙන්ටිමීටර් 10යි එක ඇක්ටිව් ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පෑනින් අඳින්න තියෙන කොටස තමයි ඒ කොටස. ඉතින් අපි මේකේ විශේෂංග ගොඩක් තියෙන. ඉතින් මේක unbox කරගෙනම බලමු මොනවාද ඇතුලේ තියෙන දේවල් ටික කියලා. ඉතින් මම මේක unbox කරන්න මේ විදිහට මේක ස්ටිකර් එක කපා ගන්නවා. ඉතින් ගොඩක් හයියර තමයි අපිට මේ ස්ටිකර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේක සීල් ටයිප් වෙන box එකක් හින්දා. ඉතින් මේ විදිහට අපි මේක සීල් එක අයින් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට box එක ඉවත් කරගන්න. ඉතින් මේ විදිහට box එක ඉවත් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ලස්සනම ලස්සන අපේ graphic tablet එක මේ විදිහ පොලිතින් cover එකකින් cover වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන අපි වැඩිදුරට කතා කරන හින්දා මම මේ graphic tablet එක මේ විදිහට පොඩ්ඩක් පැත්තකින් අරන් තියන්නම්. ඊට අමතරව ඔයාලට පේනවා මේක ඇතුළේ අපිට ඇවිල්ලා තියෙනවා කේබල් එක. ඒ කියන්නේ මේක power වෙන්නේ මෙන්න මේ කේබල් එක හරහා. ඒ කියන්නේ මේකට external power cable එකක් අපිට නැහැ. කෙලින්ම USB එක through තමයි මේකට power එක එන්නේ. ඒ වගේම ඊට අමතරව මේගොල්ලෝ දීලා තියෙනවා USB to USB type C port එකක්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් phone එකකට වගේ use කරනවනම් අපිට පුළුවන් මේ port එක use කරලා phone එකට plug කරලා මේක හරහා වැඩ කටයුතු කරන්න. ඊට අමතරව මේකේ paper works ටික තියෙනවා. ඉතින් මේකේ paper works වල අපිට manual එක, ඒ වගේම මේකේ අනිත් දේවල් ටික බලා ගන්න හැකියාව තියෙනවා. මේක setup කරන්නේ කොහොමද, මේකේ settings හදන්නේ කොහොමද, මේකේ active area එක වෙනස් කරගන්නේ කොහොමද, මේ වගේ දේවල් ගණනාවක් මේ book එක ඇතුලේ බලා ගන්න හැකියාව තියෙනවා. දැන් තමයි අපේ විශේෂම item එක තියෙන්නේ. ඒ තමයි මේකට එන battery free pen එක. ඉතින් මේ pen එක ගත්තොත් එහෙම මේක Huion brand කරලා තියෙනවා. ඒ වගේම මේ pen එකේ මේකේ physical buttons දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට තියෙනවා
මේකේ තුඩවල මේ තුඩ අපිට ගලවලා මාරු කරන්න පුළුවන් මේ තුඩ සවුත් වේගෙන එනකොට මේ වගේ තුඩවල අපිට ඕනතරම් ප්‍රමාණයක් මාරු කර කර මේ පෑනින් වැඩ ගන්න හැකියාව දෙන ලේ විශේෂත්වය තමයි මේක බැටරි ෆ්‍රී. ඒ කියන්නේ මේකට කිසිම පවර් දෙන දෙයක් යූස් වෙන්නේ නැහැ. මේක බැටරි ෆ්‍රී පෙන් එකක් විදිහට තමයි ඉන්නේ. හැබැයි මේකේ භයානකකම කියන්නේ මේක වැටුනොත් ඔයාලට මේක වැඩ කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා මේකක් යූස් කරනවා නම් මේ වගේ පෙන් එකක් තියෙනවා නම් මේ පෙන් එක වට ගන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් නම් තමයි ගොඩක් මොහොත මේක වැටුනොත් සමහරවිට මේකේ පොන්චි පොන්චි ලෙඩ අපිට බලා ගන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා. මොකද වැටුනොත් මේක වැඩ කරන්නේ නැතුව යන හින්දා. ඊට අමතරව මේ පෑන රඳවල තියන්න අපිට පෙන් හෝල්ඩ් එකකුත් මේකේ දීලා තියෙනවා. ඉතින් මේ පෙන් හෝල්ඩ් එක මේ විදිහට තියලා අපිට පුළුවන් මේ පෑන මේ විදිහට මේසේ උඩ රඳවල තියාගන්න. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම මේ පෙන් එක මේ විදිහට රඳවල තියෙනවා වගේම අපිට මේ විදිහටත් රඳවල තියාගන්න පුළුවන් වෙන විදිහට තමයි මේකේ පෙන් හෝල්ඩ් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ අපිට තුඩවල් මාරු කරන්න ඕන නම් මෙන්න මේ පෙන් හෝල්ඩ් එකේ තියෙන අයිටම් එක යූස් කරලා අපිට පුළුවන් මේකේ තුඩ මේ විදිහට ගලව ගන්න. ඉතින් ඒ වගේම මේකේ අපිට එක්ස්ට්‍රා තුඩවල් කීපයක් දීලා තියෙනවා, එක්ස්ට්‍රා පොයින්ට්ස් කීපයක් දීලා තියෙනවා. ඉතින් මෙතන බැලුවොත් එහෙම 1 2 4 6 8 එක්ස්ට්‍රා තුඩවල් 8ක් අපිට ඇවිල්ලා තියෙනවා. මේ තුඩවල් 8ම අපිට යූස් කරන්න හැකියාව තියෙනවා මේකේ වැඩ කටයුතු කරන්න. ඉතින් මේකත් මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේක දාගෙන අපි මේක බලමු කොහොමද මේකේ ඇපියරන්ස් එක කියලා. ඉතින් මේ වෙනකොට අපි මේකේ තියෙන ඉතුරු කොම්පෝනන්ට් ටික මොනවද කියලා බැලුවා. ඒ කියන්නේ අපේ මේ පෙන් හෝල්ඩ් එක, පෙන් එක, අපේ වයර් එක, ඒ වගේම පේපර් වර්ක් සහ USB to USB type C කියන පෝට් එක. ඉතින් මේ ටිකම මේ විදිහටම තියාගෙන දැන් මම ගන්නම් අපේ ලස්සනම ලස්සන graphic tablet එක. ඉතින් මෙන්න මේ graphic tablet එක මේ විදිහට අපිට පොලිතින් එකකින් එළියට ගත්තට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ගොඩක්ම ලස්සන design එකකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ යට පැත්ත බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලට පේනවා මෙතන rubber knobs හතරකින් තමයි මේක finish වෙලා තියෙන්නේ. ඉතින් මේ rubber knobs තියෙන්නේ මේකේ අපි වැඩ කරනකොට මේක එහෙම එහෙ නොයන. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට අපිට පුළුවන් මේක වැඩ කරන්න. ඉතින් මේක වැඩ කරන හැටි ඔයාලට තව චුට්ටකින් බලා ගන්න පුළුවන් වෙයි කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ වගේම මේක සෙටප් කරගන්නේ කොහොමද කියලා ඔයාලට තව පොඩ්ඩකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ graphic tablet එක දිහා බලුවොත් එහෙම ඔයාලට පේනවා මෙතන physical buttons 6ක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ physical buttons 6ට අපිට පුළුවන් කැමති දෙයක් ප්‍රෝග්‍රෑම් කරලා තියන්න. ඒ ප්‍රෝග්‍රෑම් කරලා තියලා අපිට පුළුවන් මවුස් එක, කීබෝඩ් එක අල්ලන්නේ නැතුව මේ pen එකෙම මේ buttons press කරලා අපිට අවශ්‍ය කරන tool එක use කරන්න. සාමාන්‍යයෙන් මේක Photoshop වලට, Illustrator වලට වගේ use කරනවා නම් ඔයාලට පුළුවන් ඒ විදිහට මේ buttons set කරලා තියාගන්න. ඉතින් ඒ වගේම මේකේ පැත්ත බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා power button එක. ඒ කියන්නේ මේක on කරන්න, ඒ වගේම off කරන්න තියෙන button එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ පැත්ත බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ තියෙනවා අපේ graphic tablet එකට power දෙන port එක, ඒ වගේම USB port එක. ඉතින් මෙන්න මේ USB port එක හරහා තමයි අපි මේ graphic tablet එක through දෙන හැම data එකක්ම අපේ machine එකට යන්නේ. අපි කරන හැම වැඩකටම මේක හරහා power දෙන්නේ මෙන්න මේ port එකෙම තමයි. ඉතින් power දෙන්න එක port එකකුත් වැඩ data ගෙනියන්න තව port එකකුත් මේක බලා ගන්න හැකියාවක් නැහැ. හැබැයි සමහර graphic tablet වල ඒ විදිහට අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ මේ වෙනකොට තියෙන්නේ මේ තනි port එක විතරයි. මේ port එක හරහා තමයි අපි හැම වැඩක්ම සිද්ධ කරගන්නේ. ඉතින් අපි මුලින්ම මේකෙදි කරන්න ඕනේ අපි Google එකට ගිහිල්ලා අපිට පුළුවන් මේකට අදාළ කරන software එක download කරගන්න. ඉතින් ඒක download කරගන්න නම් ඔයාලා යන්න ඕනේ මේ Huion කියන site එකට. ඔයාලට පේනවා මේ වෙනකොට අපේ driver ටිකයි user manual එකයි download වෙලා තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය user manual එක බලන්නේ නැහෙනේ. ඉතින් අපි දැන් හදන්නේ මේ graphic tablet එකට අදාළ drivers ටික install කරගන්න. ඒකට කරන්න මේ download වෙච්ච file එක අපි මුලින්ම ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ graphic tablet එකේ drivers ටික download කරගන්න. ඉතින් ඔයාලට පේනවා මේ වෙනකොට අපේ Huion tablet එකට අදාළ කරන drive එක install වෙලා තියෙනවා. අපිට පුළුවන් මේක click කරලා මේ තියෙන්නේ මෙන්න මේක හරහා අපිට පුළුවන් අදාළ කරන setup කිරීම කරගන්න. ඉතින් මේ අදාළ කරන keys වලට අපිට පුළුවන් එක එක buttons දෙන්න. ඒ කියන්නේ මේ අපිට පුළුවන් මේ අදාළ key එකට ඕන නම් control එක, මේකට ඕන නම් control plus මොකක්ද, මේකට ඕන නම් මොකක්ද, මේකට ඕන නම් මොකක්ද, අපිට මේ විදිහට කැමති විදිහකට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක මුලින්ම කරන්නේ මේ working area එක හදා ගන්න එක. මොකද working area එක ගොඩක් ලොකු වෙන්න අපිට ටිකක් වැඩ කරන්න අමාරුයි. ඒක හින්දා මම මේක custom area එකක් හදා ගන්නවා. මෙන්න මේ වගේ පුංචි area එකක් තිබුණා නම් අපිට වැඩ කරන්න ලේසි. මොකද ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් පුංචි ඒරියා එක තමයි වැඩ කරන්න ලේසි. මොකද අපි මවුස් එක ගත්තත්
අපි මවුස් එකෙන් ගොඩාක් ලොකු ඒරිය එකක් කවර් කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පුංචි ඒරිය එකක් තමයි කවර් කරගන්නේ. ඒ හින්දා මම හිතනවා මෙන්න මේ වගේ ඒරිය එකක් හොඳයි අපිට වැඩ ටික කරගෙන යන්න කියලා. ඉතින් මේ විදිහට කරලා මම මේක ක්ලෝස් කරනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ මැද කොටස තමයි මෙතන අපිට වැඩ කරන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට අපිට පුළුවන් අදාළ කරන ඒරියා එකේ මෙන්න මේ විදිහට වැඩ කරගන්න. හරි. මෙන්න මේ Photoshop මම ඔන් කරලා තියෙනවානේ. ඒක ඔන් කරගෙන මම මෙතන අලුත් ડોකියුමන්ට් එකක් ක්‍රියේට් කරගන්නවා. මෙන්න මේ විදිහට ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා දැන් අපේ අලුත් ડોකියුමන්ට් එක හැමත් නැත්තම් බ්ලැන්ක් page එක අපිට ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම මෙතනදී පුංචි ඉමේජ් එක ට්‍රයි කරලා බලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ චිත්‍රාංගන හැකියාව නම් ගොඩක් අඩුයි. ඒ හින්දා අපි බලමු කොහොමද මේක කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේකෙන් වැඩ කරලා නැත්නම් සාමාන්‍යයෙන් ටිකක් මවුස් එකත් එක්ක වැඩ කරපු කෙනෙක් නම් මේකෙන් වැඩ කරන්න ටිකක් ඉගෙන ගන්න වෙයි. එහෙම වුණොත් තමයි මේකෙන් වැඩ කරන්න පුළුවන්. නැත්නම් ටිකක් අමාරුයි මේකෙන් වැඩ කරන්න. ඉතින් මටත් මේක ඉච්චර ලොකුවට හුරුවක් නැහැ. ඒ හින්දා ඔයාලට පේනවා ඇති මට ටිකක් මේක නුපුරුදු ගතියක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක හරහා මේ වගේ වැඩ කරගන්න ඉතාමත් සිම්පල් විදිහට මේකේ වැඩ ටික අපිට කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ලස්සන්ට ඇඳිනවා මේක. ඉතින් ලස්සන්ට අඳින්න දන්න කෙනෙක් නම් මේකෙන් වැඩ ගන්න එක ඉතාමත් ලේසි. ඉතින් දැන් මේකේ මගේ හැකියාව නම් ගොඩක් අඩුයි මේකත් එක්ක වැඩ කරන්න. මොකද මම මේ වෙනකොට මවුස් එකක් එක්ක වැඩ කරලා හුරු කෙනෙක්. ඒකින්ද මට මේකත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒකින්ද මේක ටිකක් හුරු වුණොත් එහෙම මට පුළුවන් මේකත් එක්ක වැඩ කරගන්න. ඉතින් ඒ හින්දා බලමු ට්‍රයි එකක් දීලා ටික දවසකින් මේකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට චිත්‍ර අඳින්න. මෙන්න මේ විදිහට ඔයාලට චිත්‍ර ඇඳ ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති මේක කොහොමද යූස් කරන්න කියලා. ඒ වගේම මේක ගැන මොකද හිතන්නේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන ඔයාලා මේක මේ වෙනකොට යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක ගැන කියාගෙන යන්න. ඒ වගේම යූස් කරන කට්ටියගේ මේක ගැන තියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ඒකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේකේ යූස් එක්ස්පීරියන්ස් වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම මාස්ටර් ටෙක්ව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම පහල තියෙන රතුපාට subscribe button එක click කරලා ඊට යහපැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන videos ඉක්මනටම ඔයාලා ගන්න notification එක විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ තාක්ෂණික ලෝකේ අලුත්ම විස්තර ගොඩක් එක්ක ඊළඟ video එකකින් ඉක්මනටම හම්බ වෙමු.